රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. රට සාමාන්‍යයෙන් රටක ස්වාධීනත්වයේ නැතිවෙනවා කියලා කියන්නේ ඒ රටේ ජනතාවගේ නිදහස සම්පූර්ණයෙන්ම විනාශ වී යාම. එහෙම අර්බුදයකට රටේ අනාගතයේ සඳහා වන ක්‍රියාවලියේ මහා දැවැන්ත අඳුරු කලාපයකට අපි දොරටුවක් විවෘත කරමින් යනවා. දැන් මේ MCC මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ආයතනය විසින් අපේ රට කොටස් දෙකකට බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලියක බරපතල ලෙස නිරත වෙලා ඉන්න මොහොතකයි අප මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්නේ. ඇත්තටම මේක මොකද්ද? ලෝකයේ ධනවාදී රටවල් ඌන සංවර්ධිත දියුණු වෙමින් පවතින රටවල් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් වර්තමානයේ ඉතාමත්ම බරපතල ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම නිසාම අපේ මේ පුංචි ලස්සන අලංකාර ආදරණීය ශ්‍රී ලංකාවත් මෙසේ කොටස් දෙකකට බෙදා වෙන් කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් සිද්ධ වෙමින් පවතිනවා. මේ පිළිබඳව සජිත් පාර්ෂය වචනයක්වත් කියන්නේ නැහැ. ඔවුන් කරන්නේ පෑන අතට අරගෙන අස්සම් කිරීම පමණයි. මෙහි ගුණ දොස් ඇයි ජනතාවත් එක්ක ගනුදෙනු කරන්න බැරි? මෙහි තියෙන හොඳ දේද නරක දේද ඇයි ජනතාවත් එක්ක කතා කරන්නට බැරි? සමහරක් මැති ඇමතිවරුන්ගෙන් මාධ්‍ය කතා කරපුවාම ඔවුන් කියනවා, ඔව් මේ කවුරුත් බය වෙන්න ඕනේ නැහැ, මේ හුඹස් බියක්, එහෙම බයක් නැහැ, මේක පණ්ඩුගාභය රජතුමාගේ කාලේ පැවතුණායි කියලා. මං ඒක ගැන කතා කරන්න. පණ්ඩුකාභය රජතුමා රජ වෙලා අවුරුදු 10කට පස්සේ එතුමා ග්‍රාම සීමා මායිම් සලකුණු කරනවා. එතුමා තමයි ඇත්තටම ග්‍රාම සීමා මායිම් සලකුණු කරපු රජතුමා. ඒ සලකුණු කරන්නේ මේ පිට දේශක්කාර පරදේශී කණ්ඩායමකට මේක ලබා දෙන්න නෙවෙයි. එතුමා ග්‍රාම සීමා ලකුණු කරන්නේ ලාංකීය ජනතාවටම, ශ්‍රී ලාංකීය ජනතාවට, මේ වකට ජීවත් වෙච්ච ජනතාවට මේ යම්කිසි ක්‍රමවත් වූ හැඩයක් මේ සමාජය තුළ තියෙන්නට ඕනෑ කියන අදහස පෙරදරි කරගෙන. ඒක සමහරක් වෙලාවට සමහරක් දේශපාලඥයෝ යෝජනා කරනවා පණ්ඩුකාභය රජතුමා තමයි මේ මේක වෙන් කිරීමේ සඳහා වන මූලික ක්‍රියාවලිය දැම්මේ කියලා. පට්ටපල් බොරු, අමූරික බොරු, බත්මස් කන, පත්‍ර පොතපත කියවන ශ්‍රී ලාංකීය ජන සමාජය දේශපාලඥයාට වැඩිය බොහෝ ඈතට ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා මේ බොරු පොරොන්දු, බොරු කතා, බොරු ප්‍රලාප කියවීමෙන් සත පහක වැඩක් වෙන්නේ නැත. ඊළඟට 1805 රොබර්ට් නොක්ස් ආණ්ඩුකාරතුමාගේ කාලේ සුදු ආණ්ඩුව නෙමෙයි එතකොට, සුදු ජාතිකයෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙන් ඉල්ලීමක් කරනවා කොළඹ ඉඳලා ත්‍රිකුණාමලට මේ ආකාරයටම පාරක් හදන්න. නමුත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මේකට අවස්ථාව දෙන්නේ නැහැ. එතුමා කියනවා නෑ, මේකෙන් මේ රට දෙකට බීමේ ප්‍රවණතාවයකට එන්න පුළුවන්. ඒක නිසා මේකට අවස්ථාව දෙන්නේ නැහැ. අපි 1805 නොකරපු දේ ඊට වසර 220කට විතර පස්සේ නැවත කරන්නට අපේ වර්තමාන පාලකයෝ සූදානම් වෙලා ඉන්නවා. මං හිතන්නේ මේක අතිශය භයානකයි. අපේ මිනිස්සු, අපේ මුතුන් මිත්තෝ, අපේ රජවරු මේ භූමිය අපට තියාගෙන ගෙනාවා. වනාන්තරය ආරක්ෂා කළා, දිය ඇලි ආරක්ෂා කළා, වැව්පොකුණු ආරක්ෂා කළා, කෙත්වතු භූමිය ආරක්ෂා කළා. ඒ දුන්නේ ආරක්ෂා කළ ඊළඟ පරම්පරාවට මේක භුක්ති විඳීම සඳහා. එහෙම ගෙනාවට පස්සේ අපි අද කාටද මේක ආරක්ෂා කරන්නේ? පිට රැටියන්ට තමන්ට රිසිසේ මේ භූමිය මත කෙලිසෙල්ලම් කරන්න අවශ්‍ය පසුබිමයි මේ හදන්නේ අපිට. ඒක නිසා මේකට එරෙහි වීමේ ගුණය සියලුම ශ්‍රී ලාංකිකයන්ට තියෙනවා. දැන් මෙතන ඡන්දයක් අභියස ඉඳගෙනයි අපි මේ කතිකාව ගොඩනගන්නේ. මෙතන තියෙන්නේ මේ ඡන්දෙදි මෙවන ඡන්දේ කොටස් දෙකයි. රටට ආදරය කරන ජනතාව සහ රටට ආදරය කරන්නේ නැති ජනතාව. ඒක නිසා කරුණා කරලා මම ශ්‍රී ලාංකීය ජනතාවගෙන් බොහොම ගෞරවයෙන් මෙන්න වැඳලා ඉල්ලීමක් කරනවා. රටට ආදරය කරන ඉවුරේ ඉන්න, මේ රට අපේ දරුවන්ට, අපේ අනාගත පරපුරට,
ඔවුන්ට මේ දායාදයම් භුක්ති විඳින්න අවස්ථාව දෙන අපිව මේක විනාශ කරලා දාන්න එපා. අනි දයාබර මේ පාලකයන්ගෙනුත් ඉල්ලා සිටිනවා මේ කුරිරු වූ මහා දැවැන්ත වීසණයට එකතු වෙන්න එපා කියලා. සමහර විට මෙතන ඇති අලුතෙන්ම ඡන්දය පාවිච්චි කරන අපේ තරුණ තරුණියෝ, අලුත් නංගිල මල්ලිලා, දුව දරුවෝ ඔවුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රටට ආදරය කරන ඉවුරට එන්න. රටට ආදරය කරන ඉවුර ඉඳගෙන ඔබේ සුවිශේෂ වූ ඡන්දය පාවිච්චි කරන්න. මේ ආකාරයට ඉතිහාසයේ සෙල්ලිපිවල පවා ලියවිලා තිනවා රට ආරක්ෂා කරගත යුත්තේ කෙසේද කියලා. හතරවැනි මිහිඳු රජතුමාගේ කාලේ, පස්වන කාශ්‍යප රජතුමාගේ කාලේ වල්වල දඬුපත් නොකපනු ඉසා කැලෑවේ ගස් කපන්න එපා, ඉසා කියන්නේ එපා කියන එක ඉතිහාසයේ. නමුත් අපි මොකද්ද කරන්නේ? මේ සියලුම දේ විනාශ කරනවා. විල්පත්තුව විනාශ කළා. විල්පත්තුව කියන්නේ විල් දහසකින් යුක්ත ප්‍රදේශය. මහා මානව ඓතිහාසික යුගයට අවශ්‍ය වූ සාධක රැසක් තියෙන විල්පත්තුව. කුදිරමලි, තඹවන් වෙරළ, තඹපන්නිය, පොන්පරිප්පු, මේ සියලු දේ දේශපාලඥයන්ගේ උමනාවට විනාශ කරනවා. මෙව අයිති අපිට නෙමෙයිද? මෙව අයිති මේ රටේ ජනතාවට නෙමෙයිද? මෙව දේශපාලඥයන්ට අයිති නැහැ. මෙව මේ භූමිය මත ජීවත් වෙච්ච මේ මහා දැවැන්ත මිනිසුන්ටයි අයිති. ඒක නිසා විනාශ වන සමාජ ව්‍යුහයක ඉඳගෙනයි අපි මේ කතා කරන්නේ. මේ පාලකයෝ අපුවත් ඇදගෙන වතුර යටට යනවා. ඔවුන් විනාශ වෙනකොට අපුවත් විනාශ කරගෙන විනාශ වෙන්න හදන්නේ. ඒක නිසා මේ ගෞරවාන්විත ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙවර ඡන්දය අතිශය තීරණාත්මකයි. ඒක නිසා බොහොම ගෞරවයෙන්, බොහොම පරිස්සමින් රටට ආදරය කරන කඳවුරට ඔබ ගොඩ වෙන්න. එතකොට අපි රට වෙනුවෙන් යමක් කළාය කියන ආදරණීය සිතුවිල්ල ඔබේ හදවතට දැනෙනවා ඇත. කලාකරුවන් හැටියට එක්සත් ජාතික පක්ෂය මොකද්ද කලාවට කළේ? 1956 පස්සේ තමයි කලාව, සිනමාව, කවිය, ගීතය, නාට්‍ය කියන ඒවා සියලු දේ වර්ධනය වුණේ අර ධනපතිවාදී එක්සත් ජාතික පක්ෂය අයින් වුණාට පස්සේ. නෙළුම් පොකුණ හැදුව එක්සත් ජාතික පක්ෂය නෙවෙයි, නෙළුම් කුළුණ හැදුව එක්සත් ජාතික පක්ෂය නෙවෙයි, BMICH එක හැදුව එක්සත් ජාතික පක්ෂය නෙවෙයි, ජෝන් ඩ සිල්වා සමරු රඟහලා හැදුව එක්සත් ජාතික පක්ෂය නෙවෙයි, LPSN එක හැදුව එක්සත් ජාතික පක්ෂය නෙවෙයි, චිත්‍රපටි සංස්ථාව හැදුව එක්සත් ජාතික පක්ෂය නෙවෙයි, සරත් චන්ද්‍රයන්ට ගැහුව එක්සත් ජාතික පක්ෂය, යාපනයේ පුස්තකාලි ගිනි තිබ්බ එක්සත් ජාතික පක්ෂය, රිචඩ් සොයිසාව මැරුව එක්සත් ජාතික පක්ෂය, විජය කුමාරතුංග මැරුව එක්සත් ජාතික පක්ෂය, සාගරිකා ගෝමස්ව මැරුව එක්සත් ජාතික පක්ෂය, ප්‍රේමකීර්ති දල්විස්ස මැරුව එක්සත් ජාතික පක්ෂය. කලාවට මොකද්ද කළේ? අපි අහන්නේ අපිට කියන්න කරුණා කරලා කලාව වෙනුවෙන් කරපු සර්විස් එක. අපිට කියන්න කරුණා කරලා ඔබලා අපි වෙනුවෙන් අපේ පරම්පරාව වෙනුවෙන් කරපු සර්විස් එක මොකද්ද කියලා. කිසි දෙයක් නැහැ. ඒක නිසා කලාකරුවන්ගෙනුත් ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න ආදරය කරන ඉවුරට, එන්න රට ගලවා ගැනීමේ ඉවුරට. එතන ඉඳගෙන අපි මේ කතිකාව ගොඩනගා ගමු. Breaking.lk